ශ්‍රේකේ දෙවන කොටසට අපි සූදානම් අද දවසේ පිළිසඳර ආරම්භ කරන්නට කවුද සහභාගී වන්නේ අපේ ආරාධනය අද කාටද කියන එක පිළිබඳව විරාමයට පෙර ආතුවම සබහන් කළා. නමින් කියුසෙනින් මෙරට ජාතික දේශපාලනයේ දශක ගණනාවක් පුරා හොඳින් දන්නා හඳුනන ඒ වගේම මෙරට දේශපාලනයේ හොඳින් දන්නා හඳුනන විටක බොහොම ආන්දෝලනාත්මක චරිතයක් බවට පත් වෙන පුවත් මවන්නෙකු බවට පත් වෙන හිටපු අමාත්‍යවරයෙක් වර්තමාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් එස් වී දිසානායක මහත්මයා නායබන් සුදැසනක් කොහොමද ඔබතුමා හොඳයි හොඳයි හොඳින් නාද දුවරි නම්මද මේ නෑ මං මේ දවස් කීපයක්ම දැන් කොළඹ හිටියේ හොඳයි මේ දිනවල මම හිතන ඔබතුමාලටත් එක පැත්තකින් ආරක්ෂා වෙමින් මේ රට ආරක්ෂා කරගැනීමේ වැඩපිළිවෙලට ආණ්ඩු පක්ෂයේ නියෝජනය කරන මන්ත්‍රීවරු විදිහට සහාය දක්වන්නට සිදු වෙලා තිබෙනවා. ඒ අතරතුර එක පැත්තකින් ඒ ජයග්‍රහණය අපි ලබා ගත යුතු තිබෙනවා. අනෙක් පසින් ඔබට තවත් ජයග්‍රහණයක් ලබා ගත යුතු තිබෙනවා. 20 වෙනි සංශෝධනය පිළිබඳ කාරණාව ජය ගැනීම අභියෝගයක්ද මන්දා කියලා තිතනවා. දැන් මේ කියවෙන කාරණා එක්ක අපි ඔය ගැනත් පොඩ්ඩක් කතා කරමු. ඔය කෙසේ වෙතත් දැන් මේ වෙලාවේ මේ අපි අවසාන වශයෙන් තුපුට ගත්තු අර රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීම කියන කාරණාවට අදාළව සිස්තම් උණුසුම් තත්ත්වයක් නේ තිබෙන්නේ. ඒ කියන්නේ මොකක්ද අලුත්ම තත්ත්වය මේ වෙනකොට? නෑ දැන් අද උදේ පාන්දර යව දෙහිවලදී අත්අඩංගුවට අරගෙන මේ පොලිසියෙන්. අද උදේ. ඔව්. එහෙනම් ඒකත් අලුත් ප්‍රවෘත්තියක් බවට පත් වෙනවා. එස් විදිසානායක ඇමතුමාම තමයි අපිට තොරතුරු වාර්තා කරන්න තේ සම්බන්ධව යම් යම් තොරතුරු තිබුණා යම් යම් මාධ්‍යණි නමුත් අපි මේවා හරියට තහවුරු කරගෙන තමයි ඉදිරිපත් කරන්නට ඕනේ. එතුමා බොහොම පැහැදිලිව ඒ සඳහන් කරනවා. ඒ අතරෙම මේ ඒ කාරණාව දැන් සිද්ධ වෙලා තිබුණට මේ මෙන්න මෙහෙම කාරණාවක් දිනමිනේ මා දක්වනවා. හෙට තීන්දුව ලැබෙන තෙක් බදියුදුවින් අත්අඩංගුවට ගන්න එපා. මහජන කොංග්‍රසයේ නියෝජ්‍ය නායක ජ්‍යෙෂ්ඨ නීතිඥ එන්.එම්. සහීඩිලයි. මෙහෙම ඉල්ලීම් කරන්න පුළුවන්ද? එහෙම එහෙම නීත්‍යානුකූලව කිසිසේත් එහෙම ඉල්ලීමක් කරන්න බැහැ. ඉතින් හැබැයි මේ එයාගෙන් මට තේරෙන විදිහට එයා කිව්වේ මේ කලබල වෙන්න එපා, දඟලන්න එපා, විස පහ වෙච්ච ගමන් අපි රිෂාඩ් ඉදිරිපත් වෙනවා කියන එක තමයි කිව්වේ. මේකට කරදර වෙන්න එපා, කලබල වෙන්න එපා, මේ විසින් පස්සේ එයා එනවා කියලා. එහෙම අදහසකින් තමයි යා කිව්වේ. එයාගේ වචන එහාට මෙහාට වෙන්නේ නැති. එහෙම ඉල්ලන්න බෑ. එහෙම ඉල්ලීමේ හැකියාවක් නැහැ. හොඳයි. කොහොමටත් දැන් අත්අඩංගුවට පත් වෙලා නම් තිබෙන්නේ මේ කාරණාව බලංගු වෙන කාරණාවක් නෙමෙයි. ඒක අලුත්ම තත්ත්වයක් අපි වර්තා. මේ එහි තවදුරටත් අනිකුත් විස්තර ඉදිරියේදී සියත තුලින් අපේ ප්‍රවෘත්ති තුලින් ඔබට බලාපොරොත්තු වෙන්නටත් පුළුවන්. කෙසේ හෝ අපි මෙතනින් එහාට එමු. දැන් මේ සංශෝධනය පිළිබඳ 20 වෙනි සංශෝධනය පිළිබඳ කාරණාව සිහිපත් කළ නිසා මම ඔබතුමාගෙන් අහන්නේ ඒ සඳහා දැන් බොහොම ළඟයි තින අද 19 වෙනිදා හෙට 20 පාර්ලිමේන්තුව පැවැත්වෙනවා. 21 22 දින දැනට නම් කොට තිබෙනවා මේ සඳහා විවාද කිරීම සඳහා. තිබෙන තත්ත්වයක් එක්ක විපක්ෂයේ කියන කාරණාව තමයි මේ රිෂාඩ් බදියුදීන් වැනි අයව අත්අඩංගුවට ගැනීම සිදුවීම පවා ප්‍රමාද වුණේ. රජයේක යම් ගනුදෙනුවක් තිබෙනවා, එයාගේ සහය බලාපොරොත්තු වෙනවා 20 සංශෝධනය කරගන්න මෙයාදී වශයෙන්. ඔබට හැඟෙන ආකාරයට මොකද්ද මේ තත්ත්වය සහ ආණ්ඩුවට තිබෙන හැකියාව කොහොමද මේ 20 වෙනි සංශෝධනයේ ජයග්‍රහණය කිරීම පිළිබඳව? ආණ්ඩුවට 20 වෙනි සංශෝධනය ජයග්‍රහණය කිරීම පිළිබඳ ගැටලුවක් නැහැ. ඒ ඡන්ද පිළිබඳ ගැටලුවකුත් නැහැ. ඒ නිසා විශේෂයෙන් රිෂාඩ්ගේ පක්ෂයත් එක්ක හෝ වෙනත් පක්ෂයත් එක්ක විශේෂයෙන් එහෙම කතා කිරීමේ අවශ්‍යතාවයකුත් නැහැ. ඉතින් අපිට ඇත්තටම මේ වෙනකොටත් අපිට ලැබිලා තියෙන තොරතුරු ඔවුන්ගේ ප්‍රකාශනත් එක්ක අපිට පේනවා. මේ දැනට විපක්ෂයේ ඉන්න මේ කීප දෙනෙක් අපිත් එක්ක ඡන්ද දෙනවා. විපක්ෂයේ ඉන්න කීප දෙනෙක් ඡන්ද දෙනවා කියන වගේම ආණ්ඩු පක්ෂයේ ඉන්න කීප දෙනෙක් ඡන්ද නොදේවිද කියන සැකයක් මේ තුල තිබෙනවා කරන ප්‍රකාශත් එක්කම. මම හිතන්නේ මට මේ සහතික කරන්න බැරි විජේදාස රාජපක්ෂ ගැන විතරයි. අනිත් අය සියලු දෙනාම මේ ඡන්ද දෙනවා. ඒක බොහොම විශ්වාසන ඔබ කියනවා. ඔව් ඔව් ඔව්. ඒ අයම කියනවා ඒක. එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ පොදුජන පෙරමුණ ඒකාබද්ධව ආවට ඡන්ද සටනට යම් ප්‍රදේශවල වෙනමක් තරග බැඳුණා උතුරේම. නමුත් අපිට පෙනියනෝ දැන් පසුගියදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරයා විදිහට මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් ප්‍රියදාස මහත්මයා හැම ඉදිරිපත් කළ කරුණුත් එක්ක ගත්තාම මේ රජයේ එකට හිටියාට ගැටලු කීපයක් තිබෙන පාටක්. මේක ඔබට පිළිතුරක් දෙන්න පුළුවන් ජේෂ්ඨෙක් විදියට. කොහොමටත් ගැටලු ගොඩක් තියෙනවා. මේ මොකද මේ ඔහුන් මේ තනියෙන් තරම් කරේ උතුරේ තරක් නෙවෙයි, දැන් නුවරඑළියේ තරම් කරා. ඒ වගේම කළුතරත් තරම් කරා.
ඒක මේ පොඩි ඡන්ද ගන්න පොඩි ප්‍රමාණයකින් හරි අපිට තවාසි වුණා. ඔව්. මේ හැමයිල ඉතාම අඩු ඡන්ද ගණන් ගත්තේ. මේ හැබැයි ඒක මේ අපේ යම් යම් අයට ඒකේ අවශ්‍ය සිද්ධ වුණා මටත් එක්ක. ඉතින් මේ හැබැයි මේ ඒ මොන මේ 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 ප්‍රශ්න ගැටලු මතභේද තිබුණා හිටපු ජනාධිපති මහින්දපාල සිරිසේන මැතිතුමා හොඳ අවබෝධයකින් ඉන්නවා මේ පොදු ජන පෙරමුණත් එක්ක ජනාධිපතිතුමා එක්ක අගමැතිතුමා එක්ක ඒ වගේම බැසිල් රාජපක්ෂ මැතිතුමා එක්ක ඒ නිසා ඔවුන් සියලු දෙනාම අපිත් එක්ක ඡන්දේ දෙනවා ඒ ගැන විශ්වාසයක් තියෙනවා ඔව් 19 ඉවත් කිරීමේ අවශ්‍යතාවය මේ 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 මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාටත් විශාල වශයෙන් තියෙන බව ඔහු කීප අවස්ථාවකම කියලා තියෙනවා. ඉතින් ඒකෙන් හොඳටම තේරෙන්නේ මේ මොන ගැටලු මොන ප්‍රශ්න තිබ්බත් එයා මේ මේ 19 අයින් කරන්න උදව් කරනවා. ඇත්තටම අපි මේ මේ සංශෝධනයෙන් කරන්නේ අලුතෙන් 20ක් හඳුන්වා දීම නෙවෙයි. අපි 19 කරුණු තුනක් පිළි අරගෙන ඒක තියෙන්න ඇරලා සම්පූර්ණයෙන් 19 ඉවත් කළා දාන්න. ඒක තමයි 20ෙන් කරන්නේ. හුඟක් ඔය 19 පිළිබඳ මේ වැරදි මේ මේ අවබෝධයකට ඇවිල්ලා අපේ අතිගෞරවනීය මහා සංඝරත්නයේ පවා තමයි මේ ඔව් මේ 20 පිළිබඳව ඔව් මේ එයාට ගැටලු තියෙන මතුවලා තියෙන්නේ ඒකයි. දැන් උදාහරණයක් ඇටියට කිව්වොත් ලංකාවේ ප්‍රසම්පාදනය හා විගණනේ තිබ්බ හැමදාම. හැමදාම තිබ්බා. මම 94 ඉඳලා මේ මේ කැබිනට් ඇමතිවරයෙක් දිගටම අපි ප්‍රසම්පාදන කමිටු පත් කරන්නේ කැබිනට් එකෙන්. ඔව්. අමාත්‍යංශ ලේකම්වර මට්ටම ලේකම් කෙනෙක්ගේ මට්ටමේ කෙනෙක් තමයි චයාමන් කරන්නේ. තව අමාත්‍යංශ දෙක තුනක ලේකම්වරු හෝ අතිරේක ලේකම්වරු ඒකේ මෙම්බර්ස්ලා කරනවා. ඒ අය ටෙක්නිකල් කමිටි එකක් පත් කරනවා. අවසානයේ කැබිනට් එකට තමයි මේ ප්‍රසම්පාදන යෝජනාව. මෙන්න මේ අහවලාට මේක දෙන්න මෙන්න මෙහෙමයි කියලා යෝජනාව එන්නේ කැබිනට් එකට. කැබිනට් එකෙන් තමයි ඒක තීන්දුව කරන්නේ. ඉතින් ඒක හැමදාම සිද්ධ වුණා. ඉතින් 19 මේ පත් කරලා තිබ්බේ ප්‍රසම්පාදන කොමිසමක් සහ විගණන කොමිසමක් පත් කරා. ඒ දෙකෙන් කරන්නේ නිලධාරීන් පත් කරන එක. අග්‍රාමාත්‍යවර ප්‍රකාශ කළා විගණන සේවා කොමිසමේ පටලවා ගන්න එපා කියලා මම දැක්කම ප්‍රකාශ කළා. ඒක තමයි ඒ ඒකෙන් කරේ කරන්නේ කට්ටිය ඒ මේ ප්‍රසම්පාදන මේ කොමිසමට සහ මේ මේ විගණන කොමිසම මේ කොමිසමට නිලධාරිපත් කරන එක. නිලධාරි මේ විගණන දෙපාර්තමේන්තුවට හා ප්‍රසම්පාදන කටයුතු සඳහා නිලධාරින්පත් කරන එක. ඉතින් ඒක මේ 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 ප්‍රසම්පාදනයේ කැබිනට් එක කරා මේ විගණන නිලධාරීන් පර්ණ සේම මේ මේ ජනාධිපතිවරයා විසින් පත් කරනවා. ඉතින් ඒක ඒක තමයි තිබ්බ ක්‍රමේ. උතනදී මම ජනරජ ව්‍යවස්ථාවේ වුණත් අගමැතිනියගේ යෝජනාව අනුව ජනාධිපතිවරයා පත් කරනවා. ඉතින් ඒක එහෙම තමයි තිබ්බේ. හොඳයි අපි මේ මේ විගණනය කියන එක මේ 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 අපේ අය බොහොම මේ විගණනය මේ පොලිසිය එහෙම නැත්නම් සුරාබදු දෙපාර්තමේන්තුවේ රසායනික වගේ එකක් නෙවෙයි. විගණනය කියන එක විගණන විගණනයේ අධ්‍යාපනයේ මම විගණනය කියන්නේ උපාධියට කරලා තියෙනවා. මේ විගණනය කියන එක මේ ව්‍යාපාරයේ ව්‍යාපාරික ව්‍යාපාරයේ කටයුතු දියුණු කිරීම සඳහා ආධාරකයක් මිසක බාධකයක් වෙන්න බෑ. බාධයක් වෙන්න බෑ ඒක. ඒ නිසා ඒ විදිහට තමයි විගණනය දිහා බලන්න ඕනන්නේ. විගණනයෙන් කරන්නේ ඒ ප්‍රාග්ධනයේ උපරිම ප්‍රයෝජන ගැනීම සඳහා ඒ සඳහා යොමු කර ගැනීම මේ මේ ඒ අවශ්‍ය දේවල් වලට මඟ පෙන්වීම සිදුවෙන වැරදි වගේ දේවල් නිවැරදි කිරීම ඒ වගේ දේවල් කරන ඇරෙන්නේ ඒක මේ පොලිසිය ජොබ් එකක් කරන එකක් නෙවෙයි. හොඳයි විගණනයේ සෑහෙන කතාබහට ලක් වූ කාරණාවක් නිසා තමයි ඔබතුමනුත් මම හිතන්නේ සෑහෙන පැහැදිලි කිරීමක් කර ඒ අතරේ මේ ගේන යන සංශෝධන ද්‍රොබ කියන මේක මේ අලුත් එකක් නෙවෙයි තිබුණු කාරණාම තමයි මේ විදිහට 19ට එහා තිබෙන්නේ. නෑ 19 අයින් කරපුවාම අර තිබ්බ විදිහටම තියෙන කාරණා. දැන් මේ ඇතුලේ මේ ඕනෑම පනතක් සම්මත කර ගැනීම කියන එක ඊටාම පැය 24ක් ඇතුළත කරගන්න පුළුවන් කියලා කාරණාවක් මේ තුල තියෙනවා කියනවා. එතකොට කැබිනට් මණ්ඩලයටවත් මේ පිළිබඳව හරි හැටි සාකච්ඡාවකට යාමේ ඉඩක් අඩක් නැති ගැටලුවක් එනවා කියන එක මතුවේ. මේ ගැන මොකද ඔබ කියන්නේ? නෑ නෑ හදිසි පනතක්
මේ දින හතක් ඇතුළත ඉදිරිපත් කරන්න පුළුවන්. ඒත් ඒ පනත උසාවියට යනවා. දින හතක්ද පැය 24කින් පුළුවන් කමක්. නෑ පැය 24 කියන්නේ දින හතක් ඇතුළත හදිසි පනතක් නම් සම්මත කරගන්න පුළුවන්. ඒක අධිකරණයටත් යනවා. අධිකරණය හැබැයි අධිකරණයට කියනවා මේක දවස් දෙකෙන් දෙන්න කියලා. දවස් දෙකෙන් දෙන්න කියලා. ඉතින් එහෙම හදිසි තත්ත්වයන් අනිවාර්යයෙන්ම එන්න පුළුවන්. දැන් ඒ ඒ ඒක ඒ ඒක හරහා මේ මම දැක්ක උදාහරණ කියලා තිබ්බා මේ ඒ ඒ ඒක ඒ ඔය හදිසි පනත් හැටියට ගෙනාපු නරකම 52ක් ගැත්. එහෙම නෙමෙයි දැන් ඔය යුද්ධේ වෙලාවේ. වගේ වෙලාවවලදී එහෙම පනත් මේ 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 සංශෝධන ඒ වගේ දේවල් අනන්ත ගෙනලා තියෙනවා. හදිසි පනතක් කියන එකට නිර්වචනයක් තියෙනවද? මේ 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 වැනි පනතක් තමයි හදිසි පනතක් වෙන්නේ කියන්නේ. නෑ. මේ එහෙම විශේෂ නිර්වචනයක් නෑ. නමුත් ඉතා ඉක්මනින් සම්මත කරගන්න ඕන නම් කිසියම් දෙයක්. I think මේ පාර්ලිමේන්තුවට ඒක මාස ගණන් ඇදෙන්නේ නැතුව ඒක මේ 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 ඉක්මනින් අධිකරණයට දාලා ඉක්මනින් පාර්ලිමේන්තුවට දාලා අනුමත කරගන්නවා ඉතින්. කවුද ඒ සම්බන්ධව තීරණ ගැනීමේදී දැන් මේකේ හදිස්සියම පනතක් කියන එක පිළිබඳව තීරණය කොතනද? කැබිනට් එක. කැබිනට් එකේ. කැබිනට් එක. කියවෙන්නේ හැබැයි ඒ සඳහා ප්‍රමාණවත් කාලයක් නෑ. ඒක අධ්‍යයනය කරන්න කාලයක් ලැබෙන්නේ නෑ. නෑ. ඔය ඔය වගේ හරි පුංචි දේවල් ඔය වගේ දේවල් වලදී වෙන්නේ තමයිට වාක්‍යයක් වෙනස් කරනවා. වා පොඩි වාක්‍යයක් වෙනස් කරනවා පනතක. එම නැත්නම් පනතකට පොඩි කැලලක් ඇතුල් කරනවා. ඒක ඒවා එහෙම හදිසි දේවල් වෙන්න පුළුවන්. මොකද මහා පනත් ගැන ලියලා ඔහොම හදිසි එහෙම මේ 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 කිරිමේ අවශ්‍යතාවයක් නැහැ. ඒක පොඩි පොඩි වාක්‍ය දෙයක් වෙනස් කරනවා. වාක්‍ය දෙයක් ඇතුල් කරන ඒ වගේ දෙයකදී එහෙම හදිසියෙන් ඒක ඉදිරිපත් කරන්න ඒ ඉඩකඩ විධායකයට තියෙන එක මං හිතන්නේ සාධාරණ. ඔබතුමා දැන් මෙරට දේශපාලනයේ දශක ගණනාවක් පක්ෂ ආණ්ඩු කිහිපයක ප්‍රබල අමාත්‍ය දුර දරමින් කටයුතු කරගෙන ආපු කෙනෙකුට අධදකීම් සම්භාරයක් මේ ඇතුළේ තියෙනවා. කටයුතු පහසු වෙච්ච අවස්ථාවක් තියෙනවා, බාධක ආපු අවස්ථාවක් තියෙනවා. ඔබතුමාට මේ 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 දැඩි අභියෝග වලට මුහුණ දෙන්න වෙච්ච අවස්ථා තියෙනවා. ගොඩාක් දේවල් මේ කතාව ඇතුළේ තියෙනවා. මේ සියල්ල ආශ්‍රයෙන් මම මේ ඔබතුමාගෙන් අහන්නේ ඔය 20 වෙනි සංශෝධනය තුළ ගේනවයි කියන මේ සංශෝධනයේ ඇතුළේ තියෙන සාධනීයම කාරණා විදිහට ඔබ දකින්නේ මොනවද? දැන් 20 ගෙනාවේ මොකටද? දැන් 20 මහා විශාල දැන් දෙසරයයි ඊට වඩා බෑ කිව්වා ජනාධිපති ඇත්තටම. මේක එල්ල කරේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාටනේ. දෙක කවදාවත් ලංකාවේ බ්‍රිතාන්‍ය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ 78 ව්‍යවස්ථාව යටතේ කවදාවත් මේ රටේ ওই ද්විත්ව පුරවැසිකම කියන එක සාකච්ඡා වුණේ නැහැ. කවම්ම කවදාවත් සාකච්ඡා වුණේ නැහැ. මොකටද ওই ද්විත්ව ප්‍රවේශි කතාව 20ට ගෙනාවේ? ජනාධිපති ගෝඨාභයයි බැසිල් රාජපක්ෂ මහත්මයයි හිර කරා. ඒක පාටම අවුරුදු 30 උඩ වැඩි වෙන්න ඕන ජනාධිපති අපේක්ෂක කරන කියන එක 35ට ගෙනිච්චා. ඒක නාමල් ඉලක්ක කරලා කරේ. ඉතින් එහෙම එහෙම ඒවා මහා ගණනාවක් ඒ 19 තියෙනවා. ඊළඟ කාරණේ 19න් විධායකයන් තුනක් හැදුවා. එකක් ජනාධිපතිවරයා, අනිත් එක අගමැතිවරයා, අනිත් එක කථානායකවරයා. ඒ මේ තුනටම අමතර සභාව හා අනිකුත් කොමිසම් සභාව. එහෙනම් මේක විසිරවල කිසිම කෙනෙකුට තීන්දුවක් ගන්න බැරුව හිර වෙන තත්ත්වෙ මම දකින්නේ. ඔය 21 වෙනිදා ඔය මේ ප්‍රහාරය වගේ දේවල්, පාස්කු ප්‍රහාරය වගේ දේවල් ගත්තම ඒවා උනේ මේ ඒ විධායකයේට ඒ බලය එක්තැන් වෙලා ජනාධිපති අමාත්‍ය මණ්ඩලෙ. එහෙම වෙලා නොතිබ්බ මේක සීසීකට විසිරවලා තිබ්බ නිසා තමයි මේක වුණා. ඉතින් ඇත්තටම දැන් 19න් පස්සේ ආපු ප්‍රතිඵල මොනවද? දැන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයාම කියන්නේ ඔය තත්ත්වෙන් ගත්ත ඕක බේරුවේ ශ්‍රේෂ්ඨාධිකරණය. ශ්‍රේෂ්ඨාධිකරණයට විජේදාස රාජපක්ෂ මහත්මයා ඉදිරිපත් කරපු පනත ආවනම් එහෙනම් ජනාධිපතිවරයා විලියම් ගොපල්ලම වෙනවා. මේ මහත්මයා වගේ කෙනෙක් කෙනා නිකන් නාමික කෙනෙක්. ඒකට ශ්‍රේෂ්ඨාධිකරණය ඉඩ දුන්නේ නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණය මේවා ගේන්න බෑ කියලා කිව්වා. ඉතින් ඒක නිසා ඇත්තටම 19 ගෙනාවේ ජනාධිපතිවරයා නාමික කරන්න ඒ බලයේ සියරම අගමැති
ඒ තුමා අතට ගන්න ඒ අගමැතිතුමා යටතේ පාලනය වෙන මේ කොමිසම සභා යටතට ගන්න ඒ හරහා උනේ රටේ ආර්ථිකය කඩාගෙන වැටුණා ආර්ථිකය හත අට තිබ්බ ආර්ථික සංවර්ධන වේගය ඉතින් 2.3ට වැටුණානේ 2.3ට ගියා 2.3ට ගියා ඊළඟට රටේ ආරක්ෂිත අනාරක්ෂිතකම කියන එක වැඩි වුණා තීන්දුව తీරන ගැනීමේ අපහසුතාවයක් තිබා ආණ්ඩුවට ආණ්ඩුවට අපහසුතාවයක් තිබයි ඉතින් ඒක නිසා ඇත්තටම 19 තියාගෙන මේ රටේ මේ 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 ආර්ථික සංවර්ධන ගමනක් ආරම්භ කරන්න බෑ දැන් මේකට උත්තරේ අපි ඉක්මනින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගේමු කියන එක මොන තරම් ඉක්මන් වුණත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගේනට අඩු මාසෙන් අවුරුදු දෙකක් යනවා ඉතින් ජනාධිපති ගෝඨාභයගේ කාලය ඉවරයිනේ දැනටම අවුරුද්දක් ඉවරයි පොහුගේ පුවත් වාර්තා අතරෙම තිබුණා ජනාධිපතිතුමාගේ මේ පදවි ප්‍රාප්ති දෙවැනි වස සම්පූර්ණ වෙනකොට අලුත් ව්‍යවස්ථාවක් ගැන සහ අද පුවත්පත්වල තියෙන ඒ සඳහා යෝජනා ලබා ගැනීම සඳහා මේ සඳහා පත් කර තිබෙන කමිටුව විසින් ජනතාවගේ යෝජනා ලබා ගැනීම සඳහා කටයුතු කරනවා කියලා. ඒ අනුව ඔය කියන කාලය තුළද කරගන්න බැරි වෙයි කියලාද ඔබ කියන්නේ? එහෙම ලේසි නෑ. මොකද රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදනවා කියන්නේ ඒක පිළිබඳ මහජනයාට කතා කරන්න ඉඩකඩ තියෙන්න ඕන. මහජන යෝජනා ගේන්න තියෙන්න ඕන. ඒ පිළිබඳ රටේ සංවාදයක් ඇති වෙන්න ඕන. ඒ පිළිබඳ දේශපාලන පක්ෂ වලට කතා කරන්න පුළුවන් රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නේ ඉතින් පද හදවත. ඉතින් ඒක මෙහෙම ඒක පාට මෙහෙම ගේන්න බෑ. ඉතින් ඒක හදන්න එපැයි. ඒකේ වාක්‍ය 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 මේක හදන්න එපැයි. නව අනුක්‍රම ව්‍යවස්ථාවක් කියන එක. ඉතින් ඒක නිසා ඒක හදිසි කරලා කරන්න එක හොඳත් නෑ. එහෙම කරන්නත් බෑ. හොඳයි අපි මේ සම්බන්ධිතව තවත් කාරණා තියෙනවා සහ නිකුත් කාරණා සාකච්ඡා කරන්න පෙර විමර්ශන අපි මේ 20 වෙනි සංශෝධනයට අදාළ කාරණා කීපයක් තමයි සාකච්ඡා කරමින් සිටියේ. එහිම පොඩක් ඉදිරියට යන්න මට හිතුණා ඔබතුමන් එක්ක. මොකද විපක්ෂයේ මන්ත්‍රීවරු මුණ ගැසුණොත් නගන ප්‍රධානම චෝදනාවක් තමයි මේ පිළිබඳව මේ තුල ජනාධිපතිවරයා වටා බලය කේන්ද්‍රගත වීමත් ඊළඟට පාර්ලිමේන්තුව හැල්වීමත් සිදු වෙනවා කියන එක. ඒක ඉතින් මේ 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 1978 ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා ගෙනාපු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. ඒක ඒක ඒකේ ඒකට ජනාධිපතිවරයාට බලය එකතු කරන්න අලුතෙන් මොකක්වත්ම ගෙනල්ලා නැහැ. මොනවත්ම ගෙනල්ලා නැහැ. අපි කරලා තියෙන අවුරුදු පහ පිළිගත්තා. මේ 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 කට්ටිය යෝජනා කරපු ඒ වගේම මේ කට්ටිය යෝජනා කරපු මානව හිමිකම් පිළිබඳ නඩු මේ කාරණය බාරගත්තා ඒ මේ තොරතුරු දැනගැනීමේ මේ මේ කොන්දේසි ඒවා පිළිගත්තා අනිත් ඒවා අයින් කරා ඒක තමයි කරේ අලුතෙන් කියලා මොකක්වත් දැම්මේ පාර්ලිමේන්තුව හැල්වීමක් වෙන්නේ නැහැ කියලා පාර්ලිමේන්තු මන්ත්‍රීව ක්‍රීදේ නෑ යම් මට්ටමකට තර්ක කරන්න පුළුවන් තර්ක කරන්න පුළුවන් මොකද ජේ.ආර්. ගේ 78 ආණුක්‍රම ව්‍යවස්ථාව විධායකයේ ශක්තිමත් කරන එක තර්මක ආඥාදායක මේ 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 ආණුක්‍රම ව්‍යවස්ථාව ඉතින් ඒක ගැන විවේචන තියෙනවා ඉතින් ඒක ගැන ආණුක්‍රම ව්‍යවස්ථාව අලුතෙන් ආණුක්‍රම ව්‍යවස්ථාව එන වෙලාව කතා කරන්න පුළුවන් දැන් හැබැයි රට රංගලක්වත් යන්න බෑ මේක තියාගෙන ඒක අපි නෙමෙයි හිටපු ජනාධිපතිතුමාත් කියන එකයි අඟලක්වත් යන්න බෑ මොකක්වත්ම කරගන්න බෑ මොකක්වත් කරගන්න බෑ ඉතින් එතකොට මේ 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 කොහොමද රට යන්නේ දැන් කතානායකගේ ප්‍රධානත්වයෙන් ව්‍යවස්ථාදායක සභාවක් තියෙනවා ව්‍යවස්ථාදායක සභාවට පත් කරන්න ඕන අගමැතිතුමා හා විපක්ෂ නායක එකතු වෙලා 5 දෙනෙක් පත් කරගන්න බැරි වුණොත් ඉතින් කිසිම තනතුරකට කවුරුවත් පත් කරගන්න බැරි වෙනවා පත් කරගන්න බැරි වෙනවා ඒ විලාවේ මේ මේ සම්බන්ධනුත් එක්ක රනිල් වික්‍රමසිංහට පුළුවන්කම තිබ්බට හරි මහින්ද රාජපක්ෂට සජිත් එක්ක 100%ක් උන් සමහර වෙලාවට එකඟ වෙන්න බැරි දෙන්නන් දෙපැත්තට එක කර එකඟ වෙන්න බැරි තැන් එන්න පුළුවන් එහෙම ආව මොකද වෙන්නේ එහෙම ආවොත් උත්තරයක් නැහැ හැබැයි අනිත් පැත්තට උත්තරයක් තියෙනවා එතනින් යෝජනාවක් එවලා ජනාධිපතිවරයා විසින් සුමාන දෙකක් ඒක අනුමත කරේ නැත්තම් ඒ වැඩි කරේ නැත්නම් ඒක නිකම්ම ක්‍රියාත්මක වෙයි. හැබැයි ඒක අනිත් පැත්තට නෑ. මේ ප්‍රස්තාදායක සභාව වෙනුවට ගෙනෙන පාර්ලිමේන්තු සභාව තුල සිදු වෙන ක්‍රියාදාමය මිට වඩා වෙනස් වෙන්නේ කොහොමද? පාර්ලිමේන්තු සභාවට ඒ වගේ අධිකාරී බලයක් නෑ. පාර්ලිමේන්තු සභාව කියන්නේ උපදේශක මට්ටමින් තියෙන.
ඒක උපදේශක මට්ටමින් තියෙන්නේ. දැන් අර ව්‍යවස්ථාදායක සභාව තියෙද්දී ජනාධිපතිවරයා යෝජනා කර එවන අපි හිතමු යම් පත්කිරීමක් සම්බන්ධව ජනාධිපතිවරයා නම් කොට එවන පිරිසක් අතරින් තෝරා ගැනීම වෙනුත් ගැටලුවක් නෑ නේද? विनिश्चकारुंगे वगेम या योजना कर ले समार विनिश्चकार वरुंगे उसस्वी मारे मे दुन्ने मने कर समार विनिश्चकार वर अंत विनिश्चकार वरुण विशाल असाधारण का सीधना उसस्वी मेदी सपात की दुन्ने मने सिद्धवना इलांग पोलिस्पति मानको पोलिस्पति वर आ पात करे या ये लावे हितपू ज्येष्ठ आने वे या ये लावे हितपू देवनियात ने वे या ये हितपू तुंगे नियात ने वे जनप्रिय चाहते हो है भाई या पात करा या पात करा इतिंग पात कर पु दावसी नला प्रश्न नहीं अत्तरम मामदार के नहीं दिए ने मैं जनाधिपति बार में කොමිසෙ මේ කියනකොට සින්දු 6ක් කිව්වා කියලා එනක හිතන්න 6ක් උනා සින්දු 6ක් කිව්වා කියන්නේ මක් කියන්නේ මේ ඔළුව නරක මිනිහෙකුට ඇරෙන්න ඒක කරන්න බෑනේ කුයිස් එකේ අපිට dance දාන්න පුළුවන්ද පොලිස්පතිට නෙවෙයි මේ සාමාන්‍ය මේ වයිසි කෙනෙකුට ඇයි පිටරට එහෙම සමහර රාජනායකයෝ මේ ගිහිල්ලා ඒ වගේ තැන්වල ආම අපිට ඒක ලොකු හරි සුන්දර විශේෂ අවස්ථාවක් කෙනෙක් අපේ කෙනෙක් කියමුනා මේක ප්‍රශ්නයක් වෙන්නේ ඇයි අපි අපේ රටේ වෙන කල්චර් එකක් සංස්කෘතියක් තියෙන්නේ නේ අපි මේ පිටරට සංස්කෘතිය නෙවෙයි පිටර නෑ අප්‍රිකානු ජාතිකව හැම දෙයකටම නටන හැම දෙයක්ම නටලා තමයි මේවා කරන්නේ හැම වෙලේම නටන ඒක ඒ කට්ටියක සංස්කෘතිය හැබැයි අපි එහෙම නෙවෙයිනේ අපේ කෙනෙක් මේ 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 පාන බැලලා නැටුවොත් එහෙම ඉස්කෝලේ මහත්තෙක් නැටුවොත් එහෙම මොකද මිනිස්සු කියන්නේ ඒක ඒක සම්පූර්ණ විකෘතියක්. ඉතින් ඒක ඇත්තටම සාමාන්‍ය මේ මේ හොඳ මානසික මට්ටමකින් කරන වැඩක් නෙවෙයි. මම දන්නවා ඒකට හේතුව. හේතුව ඉතින් එහෙමයි කීප දෙනෙක් ඉන්නවා රටේ. ওই ප්‍රධාන තැන් වල. ඉතින් ඒ අය වෙනත් දේවලුත් එක්ක තමයි ඔය ඒ තත්ත්වයට ඇදෙන්නේ. හොඳයි. අපි මේ මේ ඔය කාරණා සහ මේ 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 මීට පොඩක් වෙන තැනකට මට ඔබතුමා ගෙනියන්න හිතනවා මේ ඔබ බොහොම අධ්‍යක්ෂ සපිරි දේශපාලනක්ෂක වෙන නිසා මේ රටේ දැන් මේ ඔය ඔය රිෂාඩ් බදියුදීන් එතුමාගේ කාරණා හිටපෙ එතුමාගේ කාරණා වෙදිද මටත් කියුනේ එතුමා කියලා දැන් වර්තමාන රජයේ අමාත්‍යවරු පවා මා දකිනවා බදියුදීන් එතුමා මේ ඇමතිකම් මන්ත්‍රීකම් ජනාධිපතිකම් අගමැතිකම් ලැබුණාම අත්හැර ගන්න බැරි පුරුද්දක් අපේ රටේ මේ ඔබතුමන්ලාට තියෙනවානේ ඒ ඒක හරි මේ කියන්නේ අර ඇඟටම බද්ධ වෙච්ච ඇමතිකම නැතුව නම් කරන්න බැරි ප්‍රශ්නයක් ඒ එකක් තියෙනවද අපි දකින්නවනේ එහෙම තත්ත්වයක් නෑ එහෙම නෑ හැබැයි හැබැයි මේ විශේෂයෙන් පහුගිය කාලේ මේ සුළු ජාතික පක්ෂ සුළු ජාතික පක්ෂ හැම වෙලේම හිතුවේ අපිට දේශපාලනේ රැඳෙන්න නම් අපිට බලය ඕන කියලා බලය ඕන කියලා ඕක මේ අපේ සෞම්‍ය මුෘති තොණ්ඩමන් මැතිතුමාගේ කාලේ ඉඳලා කිව්ව දෙයක් තමයි අපිට අපිට අපි සුළු ජාතිකයෝ අපිට දේශ අපිටම නැහරි කරන්න ඕන නම් අපිට බලය ඕන එහෙනම් අපි බලයත් එක්ක හිත ගන්නවා කියන එක ඒක හිත ගන්නවා කියන එක ඉතින් ඒක මේ මේ එහෙම මේ සුළු ජාතික පක්ෂ අදත් හිතනවා එහෙම ඒ අය හිතනවා අපිට අපිට බලය නැතුව බෑ කියලා මම මේ කාරණාව සුළු ජාතික පක්ෂවලට ලඟු කරන නෙමෙයි ඔබතුමාගෙන් අහන්නේ අපිට පේන තත්ත්වයක තමයි මාධ්‍යයේ ඉන්න අය විදිහට මේ ජනතාවත් මේ කාරණාව මත දකින්නවා ඇති දැන් මේ ඔය ඇමතිකම් මේ මේවා ලැබුණාම ඊට පස්සේ ඒව අත්හැරගන්න බැරි ස්වરૂපයක් තියෙනව නේද මේ දැන් නම් කිරීමේම පව දැන් කොහෙත්ම සම්බන්ධයක් නැහැනේ රජයේ අමාත්‍යවරයෙක් නෙවෙයිනේ ඔහු මේවන විට දැන් එතුමා ගැන කාරණාව මේ රජයේ අමාත්‍යවරු පව මාධ්‍යට ප්‍රකාශ කරනද එමත් ඒගේ පුරුද්දට ගෙහින් ගතියක් ඒ දේශපාලනක්ෂයා කියන භූමිකාව ලංකාව තුල නිර්මාණය වෙලා තියෙන විදිහ ගැටලුවක් ඔබට පේන්නේ නැද්ද නෑ මෙහෙමයි දැන් කිසි කෙනෙක් මට මගෙත් එක කතා කරනකොට මටත් හැම වෙලේ මම 94 ඉඳලා දිගටම කැබිනට් ඇමතිවරේ මට ඇමති කියලා කියනවා ඉතින් ඒක දැන් අපි බැසිල් ඇමතිතුමාට තාමත් කියන්නේ බැසිල් ඇමතිතුමා කියලා ඉතින් ඒ ඇමතිකමේ හිටියොත්
අපි ඒ එයාට ගෞරවයක් ඇටියට එයාට කතා කරන්න ඇමතිතුමා කියලා කියනවා. ඉතින් ඒක මං හිතන්නේ ඒක එච්චර සලක බැලුවේ නැහැ. ඒ වුණාට පාවිච්චි කරපු වාහන දෙන්න අකමැති අය ඉන්නවා. ගෙවල් දෙන්න අකමැති අය ඉන්නවා. කාර්යාල වලින් යන්න අකමැති අය ඉන්නවා. ඒ මං අහන්නේ ඔය කරුණු සියල්ල පදනම් කරගෙන මේ වරප්‍රසාද අතහරින්න බෑ කියලා හිතන අයනේ. ඒ වුණාට හුඟක් දෙනෙක්. ඔය එක්කෙනෙක් දෙන්නෙක් ඔය ගෙවල් අතහරින්න බෑ කියලා කියනවා ඇති. කල්ලිල්ලන ඇති ටිකක්. හැබැයි 90% මම දන්නවා මෙහෙ ප්‍රතිඵල එනකොට වාහන යවනු. මම නම් අපි පරදිනවා කියලා දැනගන්නකොටම වාහන ටික යවනු. යවලා ඔය කාගේ හරි වාහනයක් ඉල්ලගෙන යනු. ඔබ කියන්නේ රාජපක්ෂ මැතිතුමා මෙහෙම පරිදීගෙන එනකොට මගේ වාහන ටික මම යවුවා. ඩ්‍රයිවර්ස්ලාට කිව්වා අරගෙන යන්න කියලා. ඉතින් කටේ තැන්වල වැඩ කරන අයනේ. ඉතින් ඊට පස්සේ මට යන්න ඕනකම තිබ්බා තංගල්ලට මහින්ද රාජපක්ෂ මැතිතුමා ගියාම බලන්න. ඔව්. ඉතින් මම වාහනයක් ඉල්ලගෙන ගියා ඒ ළඟ හිටපු ව්‍යාපාරිකයෙක්ගේ. ඉතින් මං කියන්නේ ඒ අය වැඩි. ඒ සංඛ්‍යාව වැඩි. මෙහෙ පරිදිගෙන යනකොට ගෙවල් අතරලා යන අය වැඩි. වැඩි. හැබැයි එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවා. සමහර අයට ඇත්තටමත් සමහර ප්‍රශ්න තියෙනවා. දැන් උදාහරණයක් ගන්න මන්ත්‍රී නිවාසනේ ඉඳගෙන දරුවෝ දෙන්න ඉස්කෝලේ යවන. හරි දැන් පාඩම් පරිදිලා යන්න කිව්වම එයාට සාධාරණ ප්‍රශ්නයක් තියෙනවා. මේ මං දරුවෝ කොහොමද යවන්නේ කියලා. ඉතින් මේ මිනිහට පොඩි නීති අනුකූල වුණත් මේ ගෙදරකින් යන්න මාස තුනක් කල් දෙන්න ඕනනේ ලංකාවේ නීති අනුව. ඉතින් ඒක දෙන්න ඕන එයාට. මම කියන්නේ ඔය එකනේ දෙන්නගේ කාරණයක් සමස්තයට මේ බද්ධ කිරීම හොඳ නැහැ. හොඳයි අපි මේකත් එක්ක එමු. දැන් අපේ පළාත් සභා ක්‍රමය පිළිබඳව ඊළඟට ගැටලුවක් තියෙනවානේ. දැන් මේ මෑතකත් මැතිවරණ කොමිසමේ සභාපතිතුමා ජනාධිපතිවරයාට ලිඛිතව දන්වා තිබුණා මතක් කිරීමක් විදිහට. අපි සිහි කැඳවීමක් විදිහට මොකද දැන් පළාත් සභා නැහැ, ඒ සඳහා මොකද කරන්න කියන එක පිළිබඳව. ඇත්තටම ඔබතුමාගේ යෝජනා මොකද්ද මේ පළාත් සභා ක්‍රමයේ? සමහරු කියනවා මේක මහා බොරු වැඩක්, සුදු වලියක් නඩත්තු කරනවා වගේ වැඩක්, පළාත් සභා අවශ්‍ය නැහැ කියන පිරිසක් ඉන්නවා. ඒ ඇතුලේ ඔබේ ස්ථාවරය මොකක්ද? මෙහෙමයි මේ කාරණය ගැන මේ හරි ප්‍රවේශමෙන් අපි බලන්න ඕන. අපි දැන් සෑහෙන කාලයක් මේ පළාත් සභාවත් එක්ක වැඩ කරලා තියෙනවා. ඒ අනුව ගොඩනැගිච්ච නිලධාරි පැලැන්තියක් ඉන්නවා. පළාත් අමාත්‍යාංශ තියෙනවා. ඒ අමාත්‍යාංශවල ලේකම්වරු ඉන්නවා. ඒ අමාත්‍යාංශවල අතිරේක ලේකම්වරු ඉන්නවා. අමාත්‍යාංශ ගොඩනැගිලි තියෙනවා. දැන් මෙහෙම පළාත් සභා ගොඩනැගිලි තියෙනවා. ඉතින් ඊළඟට මේකට පුරුදු වෙලා ඉන්න හිටපු මන්ත්‍රීවරු විශාල සංඛ්‍යාවක් ඉන්නවා. ඉතින් ඒක නිසා මේ ලංකාවට පළාත් සභා නැතුව රට පාලනය කරගෙන යාම පිළිබඳ ගැටලුවක් මම දකින්නේ නැහැ. ලේසි. පළාත් සභා නැත්තම් ලේසි. මේ වැඩත් හොඳට වෙයි. වියදමුත් අඩුවෙයි. හැබැයි මේක ඉවත් කිරීම පිළිබඳ කාරණේදී මේ ඉතින් බොහොම ප්‍රවේශමෙන් හිතන්න වෙයි. කියන්නේ මේ මට දැනෙන්නේ ඔබතුමා කියන ආකාරයට ඇතුවත් බැරි නැතුවත් බැරි තත්ත්වයක් ගැනද මේ කියන්නේ? ඔව් දැන් පළවෙනි කාරණේ ඉන්දියාවත් එක්ක අපිට ගනුදෙනුවක් තියෙනවා ඔය මේ පළාත් සභාවත් එක්ක. පැහැදිලිව. ඉතින් ඉන්දියාව කියන්නේ අපේ අසල්ලේසි, අපේ මිත්‍රයා, අපේ සහෝදරයා, ඥාතියා. ඉතින් ඒ ගනුදෙනු බේරගන්න එපා. ඒ නිසා මේ අත්හැරි අත්හරිනවා නම් ඒකයි නෙමෙයි. ඒකම විතරක් නෙමෙයි මම මේ කාරණේ. ඒකත් එක කාරණයක්නේ. ඒක ඉන්දියාවත් එක්ක අපි ආපු ගිවිසුමකුත් එක්ක ආපු කාරණයක්නේ. ඒ ඔය උතුර නැගිනහිර එහෙම පළාත් සභා ක්‍රමයක් ඇතුලේ ලැබිච්ච දේ මොකක්ද කියන එක ඇහුවොත් මං ඔබෙන් නෑ. ඔය පහුගේ මහමෙතුමාට දීපු සල්ලි 7-5කට වීදම් කරේ නෑනේ. කෑග ගහමේ මේ ප්‍රභාකරන්ගේ ලොකු තාත්තා වෙලා නේ හිටියා. ප්‍රභාකරන්ගේ ලොකු තාත්තා වෙලා හිටියා. ඉතින් ඒක මේ 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 කොළඹ ජීවත් වුනේ. හැදුනේ කොළඹ. දරුවෝ දෙන්නම බැන්දේ සිංහල දරුවෝ. මේ දෙමළ බෑ. එහෙ ගිහිල්ලා බෑ ප්‍රභාකරන්ගේ ලොකු තාත්තා වෙලා හිටියා. ඒ දිනුන සල්ලිවත් වීදම් කරේ නැනේ. ඇත්තටම ආර්ථික කටයුතු අමාත්‍යාංශයෙන් තමයි උතුර කෙරිච්ච දේවල් සේරම කෙරුණේ. බැසිල් රාජපක්ෂ මැතිතුමා යුද්ධය ඉවර වෙච්ච ගමන් උතුරේ පාරවල් ටික දඩබඩ ගාලා හැදුවා.
ඉස්කෝලට හැදුවා. ඉස්කෝලේ ඒ කාලේ මම උසස් අධ්‍යාපන ඇමති. මට උසස් තාක්ෂණික ආයතන, කාර්මික විද්‍යාල, විශ්වවිද්‍යාල සේරම තාම ඉහළ මට්ටමින් හදන්න මට උදව් ආධාර හම්බුණා. ඉතින් අපි හැදුවා ඇත්තටම යාපනේ වවුනියාව තිරුකුණාමලේ ඔක් මේ කන්ටේනර් දෙක තිරුකුණාමලේ තිබ්බේ. ඒවත් සියල්ල අපි විශාල විශ්වවිද්‍යාල ආයතන හැටියට ගොඩනගා ගන්න. වවුනියාව ඒ වගේ මඩකලප විශ්වවිද්‍යාල ඒවා විශාල වශයෙන් විශ්වවිද්‍යාල බවට පත් කරන්න යුද්ධය ඉවරෙච්ච ගමන් අපිට ආධාර හම්බුණා. ඉතින් ඒ අපි දුත් ඒ මහා වෙනස්කම් කරා. අවුරුදු 30ක් ලයිට් තිබ්බේ නැති උතුරක් තිබ්බේ. අවුරුදු 30ක් සීටිපී බස් එකක් තිබ්බේ නැති උතුරක් තිබ්බේ. ඒවා සේරම මහාවට වෙනස් කරා. මේ මිනිස්සු ඇවිල්ලා දීප සල්ලි ටිකක් වීදම් කරන්නේ නැහැ. දැන් ඔබතුමා එහෙම එතුමා ගැන කිව්වට මේ දකුණට තියෙන සම්බන්ධකම් ගැන එහෙම කිව්වම අමාත්‍ය මණ්ඩලෙත් ඉන්නවනේ එතුමාගේ ළඟම සම්බන්ධතාවයක් තිබෙනවනේ එහෙම ගත්තොත් එමේ ඒ නිසාම ඒ සියල්ල පදනම් කරගෙන එතුමා මොන ප්‍රකාශ කරත් එතුමා බොහොම එහෙන් වැචබෙනවනේ ගැටලුවක් නැතුව නීතිමය වශයෙන් උත් එතුමාට මුකුත් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ජනතාවතුළු සැකයක් තිබෙනවා. නෑ නෑ එහෙම සැකයක් ඇති වෙන්න නම් කාරණයක් නැහැ. මේක ඔබට අදාළ නෑ. නමුත් ඔබ සමග ඉන්න නමුත් එතුමා හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරේ. ඒ නිසා එතුමත් ඔය අපිට මෙහෙම ඒ දේශපාලන වශයෙන් ඒකේ විශාල හානියක් තිබ්බට ඒක උතුරේ දරුවන්ට උතුරේ ප්‍රභාකරන්ගේ තොටිලි වල හැදිච්ච පුංචි දරුවෝ තැන් අද තරුණයෝ මේ අයගේ මනස් විකෘති කරන්න විශාල බලපෑමක් වුණාට ඔහු මේ නීතියෙන් නීතිය දිහා හොඳට බලලා තමයි ඒක කරන්නේ. ඒක දේශපාලන වශයෙන් මහා හානියක් අපිට සිද්ධ වෙනවා. හැබැයි නීත්‍යානුකූලව එයාව එහෙම කොටු කරන්න එහෙම පුළුවන් මට්ටමක් තියෙනවා කියලා මං හිතන්නේ. ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරරේ. හොඳයි අපිට මේ බොහෝ කාරණා තිබුණාට කතා කරන්න එස්.පී. දිසානායක මැතිතුමා වැනි අය ඉන්නකොට අපිට බොහෝ දේ දේශපාලනය තුළ රට පිළිබඳව සාකච්ඡා කරන්නට පුළුවන්. නමුත් කාලය අපිට අවසන් වෙයි ඇති බව දැනගන්නට තියෙනවා. මේ අතරේ දැන් මේ FCIG එක පිළිබඳව අද දවසෙත් දිනමින පුවත් වාර්තාවක සඳහන් වෙනවා. ඔය අතරේ හිටපු අග්‍රාමාත්‍යවරයාම කියනවා FCIG එක දැන් එතුමා කියන්නේ මේ නීත්‍යානුකූල භාවයක් ඒ තුළ නැහැ කියලා. මේ ආදී වශයෙන් තියෙදි මම හිතන්නේ ඒකත් ඔබතුමන්ලාට හොඳ ප්‍රවේශයක් මේ ඒකේ කැරිච්ච දේවල් ගැන සාකච්ඡා කරන්න නේද? ඕ ඉතින් ඒ කට්ටිය මේ පොලිස් ප්‍රතිපා යෝජනාවක් ගෙනල්ලා එහෙම එකක් හැදුවා. ඉතින් පොලිසියක් ඇතුලේ කිසියම් ඉලක්කගත කාර්යයක් සඳහා පොඩි කණ්ඩායමක් මේ හදන එක ඒක මහ ලොකු වරදක් නෙවෙයි. හැබැයි ඉතින් FCIB එකට එහෙම නෙවෙයි. ඒකට මහා නීත්‍යානුකූල ව්‍යවස්ථානුකූල බවක් ආරූඪ කෙරෙව්වා. නැත්තම් පොලිසිය අපි මේ මොකක් හරි එක සිද්ධියකදී අපි හිතමු මේ බේරගන්න බැරි මේ කොටියෙක් ගමකට පැනලා ඉන්නවා කියලා. සපෙක් මං කියන්නේ ඉතින් පොලිසිය පොඩි කණ්ඩායමක් හදලා කියනවා මේ ගිහලා මේ ලෙල්පර එහෙම කරාට කමන්නේ. ඉතින් ඒ වගේම තමයි කිසියම් මද්‍රව්‍ය වුණත් හොරකම් අරමේ වුණත් ඒකට පොඩි කණ්ඩායමක් විශේෂයෙන් හදලා පොඩි යුනිට් එකක් හදන එක වරදක් නෙවෙයි. හැබැයි මේක එහෙම එකක් නෙවෙයිනේ. මේකට මහ විශාල නීත්‍යානුකූල බව පෙන්ව ආරූඪ කරා. ඉතින් ඒවා දැන් තමයි එයා කියන්නේ මේවා නීත්‍යානුකූල නෑ තමයි අර කියලා. අපි අවසන් කරමු. අවසාන වශයෙන් මට ඉතාම කෙටි පිළිතුරක් දෙන්න මේ කාරණාවට. එස්.පී. දිසානායක කියන දැවැන්ත චරිතේ අච්චර ඇමතිකම් හොබවපු චරිතය අද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ට සීමා වෙලා මේ දේශපාලනයේ අවගමනයයි කියලා මා කිව්වොත් ඔබ එකක වෙනවද? සමා වෙන්න කියලා කියන්න උනේ. එහෙම නම් වෙන්න මං ඒ කාරණේ එහෙමම පිළිගන්නේ නැහැ. මොකද ඉතින් අපි මේ පොදු ජන පෙරමුණට මේ ආණ්ඩු කණ්ඩායමට අපි බොහොම අවසාන මොහොතේ අපි එකතු වෙච්ච කට්ටියනේ. අපි රනිල් වික්‍රමසිංහ මැතිතුමාට විරුද්ධව විශ්වාස භංගයක් ගෙනල්ලා අපි විශ්වාස භංගයට ඡන්දෙ දෙන්න එපා කියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීන්දුව කරපුවාම අපි ඡන්දෙ දෙනවා. රනිල්ට විරුද්ධව ඡන්දෙ දීලා අපි ආණ්ඩුවෙන් අයින් වෙනවා. ඇමතිකම් වලින් අයින් වෙලා අපි මෙහාට එනවා. ඉතින් අපි මෙහම මෑත කාපු කට්ටියනේ. පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨත්වයේ හරි එහෙම ජ්‍යෙෂ්ඨත්ව බැලුණා නම් මහින්ද රාජපක්ෂ මැතිතුමා ළඟම ඉන්නේ මම. ඒ හැබැයි අපි බොහොම මේ පසුකාලීනව තමයි අපි මේ පොදු ජන පෙරමුණට අපි අලුත් ආදුණ කියන්නේ ඉතින්
සතුටින් බාර අරගෙන වැඩ කරගෙන යනවා. හරි අපි නැවත දවසක ඔබතුමා මුණ ගැසෙන බලාපොරොත්තු වෙන සමු දෙන්නේ ආයුබෝවන් ඔබතුමාට සුති මේ හමුවීමට මේ පැමිණීමට. එමනම් අපි ඔබිනුත් සමගන් ඔයාලිතේට උදෑසන හමු වෙන බලාපොරොත්තු වෙන සුපුරුදු ප්‍රාර්ථනාව තමයි ඉතින් මේ දිනවල කරන ප්‍රාර්ථනාව තමයි කරාන්න තිබෙන්නේ. ගෙවෙන හැම මොහොතක් පාසාම තත්පරයක් පාසාම රට සුවපත් වේවා ඔබ සුවපත් වේ ජීවත් වන්නට වාසනාව ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් සමගන්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.